සුබ දවසක් වේවා ආදරම්මේ තාත්ති පුතේ දුවේ. ජීවිතේ අරුතක් හොයන්න මිනිස්සයාට පුංචි අභ්‍යන්තරික විපාසයක් තියෙනවා. ඒ වගේම මිනිස්සයා තුල තියෙනවා බයක් තමාගේ ජීවිතය හෙළිදරව් වෙනකොට අනිත් මිනිස්සුන් විසින් මොන වගේ තීන්දුව తీරන ගනීද කියලා. ඒ නිසා මොකද වෙන්නේ? මිනිස්සේ තමාගේ අභ්‍යන්තර ජීවිතය පුළුවන් තරම් හංගන්න පටන් ගන්නවා. গুপ্ত චරිත බවට පත් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා චරිත අරගෙන බැලුවොත් විවෘත චරිත තියෙනවා, গুপ্ত චරිත තියෙනවා. ඒතර මේ විවෘත චරිතයක් ඇසුරු කරන්න හරිම ලේසි. හැබැයි গুপ্ত චරිතයක් තේරුම් ගන්න අසුරු කරන්න හරිම අමාරුයි. ඒ නිසා විවාහ ජීවිතයේදී විශේෂයෙන් ස්වාමි පුරුෂයා භාර්යාව කියන දෙන්නාගේම විවෘතභාවය නැතුව ගියොත් එතන ඒ එකඟතාවයේ සහ අන්‍යෝන්‍ය ප්‍රේමය අනිත් කෙනාව අනිත් කෙනාට ගෞරවය කරන්න බැරුව යනවා. ඒ නිසා තමයි ගොඩක් වෙලාවට අම්මේ තාත්තේ පුතේ දුවේ අපිට මේ තියෙන අවස්ථාවන් අඩු වෙලා යනවා. කතා බහ කරන්න, සාකච්ඡා කරන්න, මේ දැන් අහන ප්‍රශ්නය ඍණාත්මකයි, සමහරට ඔව් නෑ බෑ කියන ප්‍රශ්නයක් විතරයි අහලා තියෙන්නේ. දැන් මේ ආකාරයට අපි හදා ගන්නට ඕනේ අපේ සාකච්ඡාව, කන්ෆ්‍රන්ටේෂන් එකක් කොහොමද සිදු වෙන්නේ කියලා. ජේ ස්වාමීන් වහන්සේක මනාවට ඉටු කරන්නට යනවා. කොහොමද ඉටු කරන්නට යන්නේ? උන්වහන්සේ ගෝලියෝ සමග නේ ජාකොබ් තුමාගේ ළිඳ ළඟට යනවා. එතකොට ළිඳ ළඟට ගියාම මොනවද වෙන්නේ? හතරවෙනි පරිච්ඡේදයේ හත්වෙනි වගන්තියේ ජුවම් තුමාගේ සුවිශේෂය. එකල සමාරිය ස්ත්‍රියක් වතිර අදුන පිණිස පැමිණියාය. එතකොට බයනම් මේ තාත්තේ පුතේ දුවේ එතකොට මේ වතුර අදින පිණිස තමයි එන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ වතුර අදින පිණිස එන්නේ මෙයා කීයටද? මධ්‍යාහනේ. එතකොට ඒ වෙලාවේ වතුර අදින්න එන්නේ නැහැ. නමුත් ඇයට සමහර වෙලාවට ප්‍රශ්න තිබිලා ඇති, කරදර තිබිලා ඇති. ඇයගේ ජීවිතයේ චරිතය ගැන මිනිස්සු දන්න නිසා, ඒ මිනිසුන් විසින් ඇයව පාවිච්චි කරපු නිසා, මිනිස්සු අතහැරපු නිසා, මිනිස්සු චෝදනා කරපු නිසා, මිනිස්සු හැල්ලුවට ලක් කරපු නිසා දැන් හැම කෙනෙක්ම ළිඳ ළඟ ඉන්න මොහොතක ඇයට එන්න බෑ. ඒ නිසා ඇය එනවා මධ්‍යාහනේ කවුරුත් ළිඳ ළඟට යන්නේ නැති වෙලාවක. ස්වාමීන් වහන්සේ ඒ ළිඳ ළඟ විඩාබරව හිටියා. හැබැයි විඩාබරව හිටියා විතරක් නෙමෙයි, ස්වාමීන් වහන්සේට පේනවා මෙන්න මේ ස්ත්‍රීය කාන්තාව දැන් එතනට එනවයි කියලා. ඒ නිසා ස්වාමීන් වහන්සේ මොනවද කරේ? උන්වහන්සේත් එක්ක හිටපු ගෝලයන්ට කිව්වා ඔබ කෑමට යමක් ගේන්න යන්න කියලා. ඒ සම්මිතාති පුතේ දුවේ ගරුත්වය, ජීවිතයක් බෙදා ගන්න යනකොට තිබිච්ච ගරුත්වය, ජීවිතයකට කතා කරන්න යනකොට තිබිච්ච ලැදියාව, පැෂන් එක, කැක්කුම ස්වාමීන් වහන්සේ ගාව තිබුණා. ඒ නිසා ස්වාමීන් වහන්සේ තමයි මුල පුරන්නේ. දැන් අපි ඉහළට යන්න ඉහළට යන්න, තානාන්තර ලැබෙන්න ලැබෙන්න, නිලතල ලැබෙන්න ලැබෙන්න, උසස්වීම් ලැබෙන්න ලැබෙන්න අපි හිතෙනවා අපිත් එක්කවිල්ලා කතා කරොත් තමයි අපි කතා කරන්නේ කියලා. මම හිතන්නේ මගේ අතිනුත් ඒ වගේ මිස්ටේක්ස් ඕන තරම් වෙනවා. මගේ පාඩුවේ මම ඉන්නවා, කවුරු හරි ඇවිල්ලා කතා කරොත් තමයි කතා කරන්නේ. ඒ වඩා හරිම වෙනස්. ස්වාමීන් වහන්සේ කතා කරන්නකම් හිටියේ නැහැ. උන්වහන්සේ සාකච්ඡාවට මුල පුරනවා. එන්සද විශේෂයෙන් අද දවසේදී අපි තීන්දුවක් ගනිමු. අපි ගෙදර කවුරු හරි කතා කරන්නේ නැති වුණත් මම කතා කරන්න මුල පුරන්නයි යන්නේ. මගේ භාර්යාවත් එක්ක, ස්වාමි පුරුෂයාත් එක්ක, දරුවන්ත් එක්ක, අම්මා තාත්තාත් එක්ක, නෑදෑ හිතමිතුරන්ත් එක්ක මමයි කතා බහට යන්නට යන්නේ. ඉතින් මං හිතන්නේ ඔබටත් මටත් මේ දේශනා කරන, මෙනෙහි කරන මේක ලොකු පණිවිඩයක්. ඒ නිසා කවදා හරි ඔබට මට පුළුවන් වුණ දාට මේ බහැපත්කම ඇති කරගන්න, එතනදී දොරවල් ගොඩක් විවෘත වෙන්න පටන් ගන්නවා. එහෙනම් අපි අද පටන්
තව කොටස් කීපයකට අපි ගිහිල්ලා බලමු කොහොමද මේ විවෘත මානසිකත්වයක් කෙනකොට දේවිකත්වයක් අපේ ජීවිත තුළ ජනිත වෙන්නේ කියලා. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.